කාලකන්න කියන වචනය අපු ගම තේරනවන්නේ මොකක්ද කියන්න යන්න කියලා. කාලකන්න කියන්නේ කාලය කනවා කියන එක. අපි මේ බලන්න යන්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කාලකන්නිම ඉනිම පහ ගැන. අංක පහ ජෙෆ් මිලර්. කාලකන්නිකමින් පස්වෙනි තැනට තියෙන එංගලන්ත කණ්ඩායමේ ජෙෆ් මිලර් කියන තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ඉනිම. මිලර් මේ ඉනිමට විනාඩි 103ක් වැය කරලා තියෙනවා. හැබැයි ලකුණු අරගෙන තියෙන්නේ නම් 7ක් විතරයි. ප්‍රතිවාදීන් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව. මිලර් මේ ඉනිම ක්‍රීඩා කරලා තියෙන්නේ 1978 දී මෙල්බර්න් පිටියේ තිබුණු තරගයකදී. අංක 4 ඩේමියන් මාටි. කාලකන්න ඉනිම් වලින් 4 වෙනි තැනට ඉන්නේ ඩේමියන් මාටි. මාර්ටින් 1994 දී සිඩ්නි ක්‍රීඩාංගණයේ තිබුණු තරගයකදී තමයි මේ ඉනිම ක්‍රීඩා කරලා තියෙන්නේ. ප්‍රතිවාදීන් වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකාව. මාර්ටින් මේ ඉනිම ක්‍රීඩා කරද්දී මිනිත්තු 106ක් පිටේ ඉඳලා ලකුණු 6ක් අරගෙන තියෙන්නේ. හතරේ පහරකුත් එක කියලා තමයි වාර්තා පොතේ තියෙන්නේ. අංක 3 ස්ටුවර්ට් බෝඩ්. එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන සුපිරි වේගපන්දු යවන්නෙකු වන ස්ටුවර්ට් බෝඩ් තමයි වාර්තාවේ අංක 3 ටී. බෝඩ් 2013 දී නවසීලන්තයේ ඉඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ තමයි මේ ඉනිම ක්‍රීඩා කරලා තියෙන්නේ. බෝඩ්ට මේ ඉනිමට විනාඩි 107ක් වැය වෙලා තිබුණාට ලකුණු 6ක් විතරයි අරගෙන තියෙන්නේ. ඒ ලකුණු 6 ගණිතයේ එක හතරේ පහරක් එල්ල කරන්නත් බෝඩ් සමත් වෙලා තියෙනවා. අංක 2 නවාබ් පතෞදි. 1973 දී බොම්බේ වලදී එංගලන්තයට එරෙහිව තමයි පතෞදි මේ ඉනිම ක්‍රීඩා කරලා තියෙන්නේ. පතෞදිගේ මේ ඉනිමට විනාඩි 102ක් වැය වෙලා තියෙනවා. හැබැයි ලකුණු අරගෙන තියෙන්නේ 5ක් විතරයි. මේ පතෞදිම තමයි මන්සූර් අලි ඛාන් කියලත් හැඳින්වෙන්නේ. අංක 1. අපි මේ කතා කරන්න යන්නේ හොඳම කාලකන්න ඉනිම ක්‍රීඩා කරපු ක්‍රීඩකයා ගැන. ඔහු තමයි ජෙෆ් ඇලර්ට් කියන නවසීලන්ත වේගපන්දු යවන්නේ. 1999 දී දකුණු අප්‍රිකාවට එරෙහිව තමයි ඇලර්ට් මේ කාලකන්නි වැඩේ කරලා තියෙන්නේ. ඇලර්ට් ගේ මේ ඉනිමට විනාඩි 102ක් වැය වුණත් ඇලර්ට් එකම ලකුණක්වත් අරගෙන නැති එක තමයි මේ ඉනිමේ විශේෂත්වය වෙන්නේ. ඇත්තට මේ ඉනිම් වල කඩුල්ලේ හිටපු කාලයත් එක්ක ගත්ත ලකුණු ගන්න අඩු නිසා කාලකන්නි ඉනිම් කියලා කිව්වට මේ හැම ඉනිමක්ම ක්‍රීඩා කරලා තියෙන්නේ තමන්ගේ කණ්ඩායම පරාජයෙන් බේරගන්න වැඩි වේලාවක් විකට් එකේ ඉන්න. ඒ නිසා ප්‍රතිවාදී කණ්ඩායමට තමයි මේ ඉනිම් කාලකන්නි ඉනිම් වෙලා තියෙන්නේ. මේ වාර්තාවේ ලංකාවේ ක්‍රීඩකයේ පළවෙනි ඉනිම් 25 අතරේවත් නැහැ. හැබැයි සමහර තරඟවලදී අපේ අයත් හොඳ කාලකන්නි ඉනිම් සෙල්ලම් කරලා තියෙනවා. ඔයාලට මතක ඇති. ක්‍රිකට් ගැන මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එකට subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාලට සුබ දවසක්.